ඒත් එක්කම විශේෂයෙන් මතක් කළ යුතු කාරණාවක් තියෙනවා. මෙවර විභාගය ඔබ කවුරුත් දන්න පරිදි විෂය නිර්දේශ දෙකක් යටතේ පැවැතුණේ. ඊළඟට මෙය විභාග දෙකක් නව නිර්දේශය සහ පැරණි නිර්දේශය යටතේ. මේ අනුව විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ උපදෙස් සහ නියමය පරිදි අපි ඉසෙඩ් අගේ ගන්නේ කිරීම ආකාර දෙකකට කරේ. එතකොට විෂය නිර්දේශ දෙක යටතේ වෙන වෙනම ඉසෙඩ් අගේ ගන්නේ කිරීමක් කරලා තියෙනවා. ඒ වගේම තරාවන්, ඒ කියන්නේ දිස්ත්‍රික් තරාව සහ අයිලන් තරාව, ඒ කියන්නේ දිස්ත්‍රික් රෑන්ක් ඇන් අයිලන් රෑන්ක් කියන එක, මේකේ විෂය නිර්දේශ දෙකට වෙන වෙනමයි තියෙන්නේ. ඉතින් මේ පිළිබඳව අපි අවබෝධයක් ගන්නට ඕන විශේෂයෙන් අපේක්ෂකෙන්. ඒ වගේම මේ මෙවර විභාගයේ 337,704ක් විභාගයට පෙනී සිටියා. ඒත් එක්කම විශේෂයෙන් කියන්නට ඕන විෂයන් තුන සඳහා පෙනී සිටි සංඛ්‍යාව තමයි 281,786ක්. මේකෙන් 181,126ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුසුකන් ලබලා තියෙනවා. ඒ කියන්නේ 64.28%. ගිය වර්ෂයේ මේක 62.86%. ඉතින් මෙවර වැඩිවීමක් අපිට පෙන්නුම් කරනවා. ඒකත් සතුටට කාරණයක් වෙනවා. අපොස උසස් පෙළ විභාගයේ පාසල්වලට අයත් ප්‍රතිපරණ ලේඛන අද දිනේ විශේෂයෙන් කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර කලාපොළ විදුහල්පතිවරුන්ට අද දිනේදී ලබා ගන්නට පුළුවන් මේ උදේ වරුවේ. එසේම සියලුම පාසල්වලට අපි අද දවස ඇතුළත තැපැල් කර හැවීමටත් අවශ්‍ය කටයුතු යොදා තිබෙනවා. ඒත් එක්කම මේ පෞද්ගලික ආයුධකරුවන් සඳහාත් ඉදිරි දිනවලදී අපි මේ ප්‍රතිඵල තැපැල් කර යැවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ තියෙනවා. නැවත සමීක්ෂණය සඳහා ඉල්ලුම්පත් කැඳවීම අපි ආරම්භ වෙනවා අද දිනේ සිට. දිනමින තිනකරන් සහ ඩේල් නිවුස් පුවත්පත්වල මෙම දැන්වීම සහ ඉදුම්පත් පළ කරලා තියෙනවා. එතකොට 2020 ජනවාරි 17 දක්වා මේ සඳහා ඉල්ලුම් කරන්නට පුළුවන්. ඒත් එක්කම ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ගිහිල්ලත් මේ ආයුධම් පත්‍රය ඩවුන්ලෝඩ් කරගන්නට පුළුවන්. ඒ අනුව තමන්ට ඇදෙය නොහැකි ප්‍රතිඵලයක් තියෙනවා නම් පමණයි මේ සඳහා ඉල්ලුම් කර යුතු වන්නේ. එහෙම නැතුව නිකං අනවශ්‍ය විදියට ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීම සිදු නොකරන ලෙසත් අපි මේ අවස්ථාවේදී මතක් කරනවා. මෙවර අපස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලය ඊයේ දිනේදී නිකුත් වුණා. ඒ නිකුත් වීම අනුව දැන් ඇතැම් අපේක්ෂකයින්ට වහාම විභාග සහතිකය ලබා ගැනීමට අවශ්‍ය වෙනවා. ඒ අනුව ලබන සඳුදා සිට 2019 දෙසැම්බර් 30 වෙනිදා සිට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට පැමිණ ලබා ගැනීමට අවකාශ තියෙනවා. ඒ වගේම අද දිනේ සිට, එනම් මේ සෙනසුරාදා දින සිට ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ, ඒ කියන්නේ මාර්ගගත ක්‍රමයේ ඔස්සේ ඉල්ලුම් කිරීමටත් අපි පහසුකම් සලසා තියෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ගිහිල්ලා ක්‍රෙඩිට් කාඩ් එක හෝ ඩෙබිට් කාඩ් එක මගින් මුදල් බැඳලා මේ සහතිකය ලබා ගැනීමට කටයුතු කරන්නට පුළුවන්. එතකොට සහතිකයක් සඳහා ₹600කුත්, ඊළඟට තැපැල් ගාස්තුව සඳහා ₹200කුත් අපි අය කරනවා. එතකොට පැය 48ක් ඇතුළත නිවසටම ලබා ගන්න පුළුවන්. ඇත්තටම කොළඹ එනවට වඩාත්ම හොඳම දේ තමයි ඒ තමන්ගේ විශේෂයෙන් දුරබැහැර ප්‍රදේශවලත්, ඊළඟට තදාසන්න ප්‍රදේශවල අයත් මේ ඔන්ලයින් ක්‍රමයට ඇප්ලයි කරපුවාම මේ සහතිකය ගෙදරටම ගෙන්ව ගන්නට පුළුවන්. ඊට අමතරව තමයි අපි ලබන සන්දාසිර ක්‍රියාත්මක වෙන්නේ කාර්යාලීය වේලාවන් තුළ පැමිණ ලබා ගැනීමටත් ඔවුන්ට අවකාශ තියෙනවා. මෙය ස්පීඩ් මේල් එක ඔස්සේ තමයි ලැබෙන්නේ. ඉතින් ඉක්මනින් ඔබට ලබා ගන්න පුළුවන් සහතිකය. ඊළඟට විදේශ රටකට යවා ගන්නවා නම් EMS ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. මොකද අපි ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සමග මේ සම්බන්ධයෙන් ගිවිසුමක් අත්සන් කරලා තිනවා. ඒ ක්‍රමවේදයේ ඔස්සේ ෂණිකව අදාළ අයදුම්කරු වෙත සහතිකය යැවීමට අවශ්‍ය කටයුතු දා තිබෙනවා.